than this report. ගෝලීය ආර්ථිකය නගා සිටුවීම සඳහා ආසියාවේ සියලු රටවල් ශක්තිමත් ජනපති පවසයි. ආසියානු සහයෝගිතා සංවාදයේ 8 වෙනි අමාත්‍ය මණ්ඩල රැස්වීම අමතමින් ජනපති මේ බව කියා සිටි. Asia, to which all of us belong, has a rich, multifaceted heritage of which we must be proud. Colombo Bandar Naika Jatiantara Sammantrana Shalave Pavati, Mema Jatiantara Sangvadiyata, Aasiyanu Kalapaya Niyojane Karamin, Sri Lanka Vetulu, Ratawal 31ka Videsha Amathyavaru Saha, Ema Ratawala Rajya Niyojitawo Rasak Ekva Sitiyaha. මෙවර තේමාව වූයේ ආසියාවේ ජීවය ගෝලීය ආර්ථික ප්‍රතිසංස්කරණය සහ සංවර්ධනයේ අපේක්ෂාවයි. මෙම සංවාදයේ වැඩිදුරටත් ඇමතු ජනාධිපතිතුමා කියා සිටියේ ත්‍රස්තවාදය පරාජය කිරීමේදී බොහෝ බටහිර රටවල් වලින් දැවැන්ත සහයෝගයක් තමන්ට ලැබුණු බවයි. එහෙත් ප්‍රධාන වශයෙන්ම එම සුවිශේෂී ජයග්‍රහණය අපේම උත්සාහයෙන් ලබාගත් බවද ජනාධිපතිතුමා කියා සිටියේය. රටක ගැටලු විසඳිය හැක්කේ එම රටේම ජනතාවට පමණක් බවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. විවිධ පෙරමුණු හා සීමාවලින් එල්ල වී තිබෙන තර්ජන හමුවේ ආසියාව තම නිදහස යළි දිනා ගැනීමට උත්සාහ දැරිය යුතු බවද එතුමා මෙහිදී වැඩිදුරටත් පැවසීය. ආසියාව සමග ගනුදෙනු කරන මූල්‍ය ආයතනවල කාර්යභාරය පිළිබඳ පැහැදිලි කළ රාජපක්ෂ මැතිතුමා කියා සිටියේ මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය ආයතනය ආසියානු කලාපයේ ප්‍රබල භූමිකාවක් බවට පත්ව තිබෙන බවයි. අමාත්‍ය මණ්ඩල සංවාදයේ සභාපති ධූරය දැරුවේ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතායි. මෙහිදී අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ මේ වන විට ආසියාව සෙසු කලාපවලට අභියෝග කළ හැකි මට්ටමක සිටින බවයි. කසකස්ථාන ජනරජයේ විදේශ කටයුතු අමාත්‍ය සහ ආසියානු සහයෝගිතා සංවාදයේ හිටපු සභාපති වෙනුවෙන් මෙරට සිටින කසකස්ථාන තනාපති යර්ලා බෞඩබෙත් මහතා උත්සව සභාව ඇමතීය. තායිලන්ත විදේශ අමාත්‍ය කසිට් පිරුම්යා මහතාද අදහස් දැක්විය. අවසානයේදී සියලු විදේශ නියෝජිතයෝ ජනාධිපතිතුමා සමග සමූහ ඡායාරූපයකටද පෙනී සිටියහ. රට තුළ අන්තර් සුහදතාව පදනම් කරගත් සංවර්ධනයක් වෙනුවෙන් ජනපතිගේ කැපවීම ප්‍රශංසනීයයි. ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලය පවසයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ කතෝලික රදගුරු මණ්ඩලය අතර විශේෂ හමුවක් ඊයේ අරලීගහ මන්දිරයේදී පැවැත්තින. මේ පිළිබඳ තොරතුරු රාත්‍රී 9:30ට බලාපොරොත්තු වන්න.